දවසක් සීලම දිනාට මමද කියලා දෙන්න යන්නේ මේ දේශීය වලට සම්බන්ධ වෙලා ඉන්න අයට තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ෆෝන් එක නැති වුණොත්, එහෙම නැත්නම් කැඩුණොත්, එහෙම නැත්නම් වෙන මොනවා හරි හේතුවක් නිසා ෆෝන් එක මාරු කරොත් අපි කොහොමද ඩේසි අකවුන්ට් එකට ආයෙම ලොග් වෙන්නේ කියලා. ඉතින් ඩේසි කියන්නේ ඩිසෙන්ට්‍රලයිස් ඇප් එකක් නිසා මේකට යූසර් නේම් පාස්වර්ඩ් හෝ වෙනයම් ක්‍රමයක් නැහැ. මේක රීසෙට් කරගන්න අපිට තියෙන එකම ක්‍රමය තමයි අපේ ට්‍රෝන් ලින්ක් වලට් එක රීසෙට් කරගෙන ඒක හරහා ඩීසී වලට ලොග් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේකෙදි ට්‍රෝන් ලින්ක් වලට් එක රීසෙට් කරනකොටත් අපිට මෙතන ඔප්ෂන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් සීඩ් වර්ඩ්ස් වලින් අපිට මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිවට් කී එකෙන් කරන්න පුළුවන්. මේක අපි වලට් එකෙන් අපිට මේ ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් වලට් එක හදනකොට ගොඩක් අය මේක ලියලා තියා ගන්නවා. මේකෙදි කියන්න ඕන අනිවාර්යයෙන් මේක ලියලා තියන්නේ ස්ක්‍රීන්ෂොට් ගහලා ඊමේල් වලට දාලා Google Drive එකේ සේව් කරලා තියා ගන්න එපා. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද අපි මේ සීඩ් වර්ඩ්ස් නහ ප්‍රයිවට් කී කියන එක ගන්න කියලා මුලින් වොලට් එකට යන්න ඕනේ. වොලට් එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මිනිස් රූපයක් වගේ තියෙන අපේ වොලට් එකේ පල්ලෙහා. අන්න එතෙන්ට ඔයගොල්ලෝ යන්න ඕනේ. එතෙන්ට ගියාම ඔයාලට ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒකේ උඩින්ම තියෙන ඔප්ෂන් එක තමයි පබ්ලික් අකවුන්ට් මැනේජ්මන්ට් කියන්නේ. අන්න ඒකට යන්න ඕනේ අපි. ඒක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් තුනක් තියෙනවා මෙන්න මේ වගේ ප්‍රයිවට් කී, කීස්ටෝ සහ මෙමොනික් කියන එක. මේකෙන් අපිට ප්‍රයිවට් කී එක සහ මෙමොනික් එක ගන්න පුළුවන්. මේක QR කෝඩ් එකක් විදිහට ගන්න පුළුවන්. ඇතුළට ගිහිල්ලා ඔයාලගේ වලට් පාස්වර්ඩ් එක දීලා මේක අපිට ගන්න පුළුවන්. හරි, දැන් ඊළඟට අපි බලමු කොහොමද ඉම්පෝර්ට් කරගන්නේ කියලා. ඉතින් වොලට් එක ඇතුලේදී කරනවා නම් මෙන්න මේ වගේ මෙතන ප්ලස් ලකුණක් තියෙනවා. මේකෙන් ගියාම අපිට ඔප්ෂන් ටිකක් හම්බෙනවා. ඉම්පෝර්ට් වොලට් කියන ඔප්ෂන් එක අපිට දෙවෙනිහිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඩවුන්ලෝඩ් කරනවා නම් අලුතෙන්ම ෆෝන් එකකට, ඒකෙදිත් අපිට ඔප්ෂන් දෙකක් එනවා. ක්‍රියේට් අකවුන්ට්, ඉම්පෝර්ට් අකවුන්ට් කියලා. අන්න එක ඉම්පෝර්ට් කියන එකෙන් අපි ගිහිල්ලා තමයි අපි මේක ඉම්පෝර්ට් කරගන්න ඕනේ. ඉතින් ඉම්පෝර්ට් වොලට් කියන එකෙන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපි අර සීඩ් වර්ඩ්ස් ටික, එහෙම නැත්නම් ප්‍රයිවට් කී එක දාන්න තැනක් එනවා. ඉතින් මෙතෙන්ද අපි සිම්පල් අකුරින් ටයිප් කරන්න ඕනේ අපේ අර වචන 12. ඉතින් ප්‍රයිවට් කී එක ටයිප් කරන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඒක මෙතෙන්ට දාන්න පුළුවන්. මම දැන් සීඩ් වර්ඩ්ස් වලින් තමයි මේ වොලට් එක ඉම්පෝර්ට් කරන්න යන්නේ. ඉතින් මම කලින් ලියාගෙන තියෙන සීඩ් වර්ඩ්ස් ටික මම මේ විදිහට ඇතුළත් කරනවා සිම්පල් අකුරෙන්. මෙතෙන්දී ඔයාලට ඒගොල්ලෝ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඔයාලගේ වචන මුල ටික ටයිප් කරනකොට ඒගොල්ලෝ සජෙස්ට් කරනවා යටින් ඒ අකුරු වලින් ඒ පටන් ගන්න වචන ටික. ඉතින් අපිට තියෙන එතනින් හරි වචන තෝරලා දාන්න තමයි. ඉතින් හරි වචන සිලෙක්ට් කරගත්තාම ඒක උඩට ඇඩ් වෙනවා. ඉතින් ඒක අපිට වාසියක්. මොකද අර අපිට ස්පෙලිං මිස්ටේක් වෙන්න තියෙන චාන්ස් එක එකෙන් අවම කරලා තියෙනවා ඒගොල්ලන්. ඉතින් මේ වගේ වචන ටික ටයිප් කරාට පස්සේ ඔයාලට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකේදී අපිට තියෙන්නේ වලට් නේම් එක සහ පාස්වර්ඩ් එක තෝරලා දෙන්න. තෝරලා දෙන්න කියන්නේ අපි මතක තියා ගන්න පුළුවන් පාස්වර්ඩ් එකක් මේකදී අපි දාන්න ඕනේ. මෙන්න මේ වගේ ඊළඟ ස්ටෙප් එකට යන්න. මම මේක දැන් ටෙස්ටිං එකක් නිසා මම මෙතෙන්ට ටෙස්ටිං 1 කියලා දෙන්නම්. පාස්වර්ඩ් එක දානකොට ඔයාලා මතක තියා ගන්න අනිවාර්යයෙන්ම කැපිටල් සිම්බල් සහ ඉලක්කම් වලින් සමන්විත පාස්වර්ඩ් එකක් මේකට දෙන්න. හොඳට මතක තියා ගන්න පුළුවන් එකක්. පුළුවන් නම් ස්පෙෂල් කැරක්ටර් එකකුත් මේකට දැම්මට කමක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි පාස්වර්ඩ් එක ටයිප් කරගලා දෙපාරක් ඊළඟ ස්ටෙප් එකට යනවා. ස්ටෙප් එකට ගියාම අපිට පුළුවන් වොලට් කීපයක් මේකේ තියෙනවා. ඉතින් අපිට කැමැතික තෝරලා දෙන්නත් පුළුවන්. ඉතින් මම මේකේදී ඩිෆෝල්ට් වොලට් එක මෙතෙන්දි තෝරගන්නවා. ඉම්පෝර්ට් මෙමොනි කියලා එතන ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අපේ වොලට් එකේ තිබිච්ච බැලන්ස් ඔක්කොම විතර පෙන්නනවා. ඉතින් ඊළඟට බලමු අපි DC එකට කොහොමද යන්නේ කියලා. මෙන්න මේ වගේ වොලට් එකේ පල්ලෙහා තියෙන ඔරලෝසු කටුවක් වගේ එකක්. ඒ කියන්නේ අපි බ්‍රවුසර් එක එතෙන්ට ගිහිල්ලා ඇතුළට ගියාම ඔයාට මෙන්න මේ සර්ච් බාර් එක පේනවා. සර්ච් බාර් එකේ ඔයා ටයිප් කරන්න ඕනේ daisy.global කියලා. අපි daisy dev එකේ URL එක තමයි ඒක. daisy.global කියලා මෙතන ටයිප් කරලා ඊට පස්සේ ඔයාට වොලට් අප්‍රූවල් එකක් එනවා. ඒක අප්‍රූව් කරලා ඊට පස්සේ යන්න තියෙන්නේ අප්‍රූව් කරාට පස්සේ ඔයාට DC ඩැප් එකට යනවා. එතනින් ඔයාට තියෙන්නේ ඔයාගේ වොලට් පාස්වර්ඩ් එක දාලා DC එකට ලොග් වෙන්න. ඉතින් එහෙමනම් අපි තව දවසකින් හමු වෙමු. ඔබ සියලු දෙනාට සුබ දවසක්.